පස්ස මූලික සූත්‍රය ඇහුවා පහුගිය දවස් ටිකේ. එතකොට ස්වාමීන් වහන්ස ඊට පස්සේ මම ඒක මෙනෙහි කරමින් ඒක ටිකක් අවබෝධ කරගන්න උත්සාහ කරා. ඊට පස්සේ දැන් මම එතකොට මම මෙච්චර කල් කරපු ඒ වැරද්ද ඔබ වහන්සේ අර එදා මට සාකච්ඡාවේදී කිව්වනේ මගේ ඒ ඒ කරගෙන ආව ඒ කටයුතු වල වැරදි තියෙන ඒවා. ඉතින් මේ සූත්‍රේනොත් ඒක ටිකක් මට තේරුම් ගියා මෙනෙහි කරා ඒ පාර්ශ්වයෙන්මයි එතන ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අද උදේ ස්වාමීන් වහන්සේ මම උදේ නැගිටිනකොට කකුල බිම තියෙනකොටම ඒ පාර්ශ්වය ඒ දැනීම දැනුණා. මම මොකද මෙනෙහි කරේ නැහැ දැනීමක් බවට ඒක තේරුම් ගත්තා තේරුම් ගියා. තේරුම් ගත්තා නෙමෙයි ඒක නිරායාසයෙන්ම තේරුම් ගියා. ඊට පස්සේ මම ටොයිලට් එකට ගිහිල්ලා වතුර කට හොදනකොට ඒ ඒ සියල්ලම එකින් එකට එහෙම තේරුම් අරන් අරන් එතන කරන්නෙත් නැහැ. අර ඉබේ ඒ සිදුවෙන කාර්යය තේරුම් අරගෙන එහෙම එහෙම දැන් පඩිපෙළ බැහැගෙන එනකොටත් ඒ කකුලට වැදෙන ඒ පාර්ශ්වය දැනීම ඒ දැනෙන දේ තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේ. එතන දැන් එතනින් එහාට මම ඒ විදිහට කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. මොන හරි ප්‍රශ්න තියෙයිද? ඒ සූත්‍රයේ හොඳට ඔබ වහන්සේ තේරුම් කරලා දෙනවා ස්වාමීන් වහන්ස. ඉතින් දැනට නම් ප්‍රශ්නයක් නැහැ. දැන් එතන එහෙම බලන එහෙම පේන එක තමයි දැන් මම කරගෙන යන්නේ ස්වාමීන් වහන්ස. දැන් පල්ලෙහාට ඇවිල්ලා උණු වතුරක බොනකොටත් ඒ රස්නේ දැනෙනකොට දැනීම ඒ පර්ශයෙන් අතට වැදෙනකොටම පර්ශය දැනෙනවා. එතකොට එතන ඒ ආයතනයක් සකස් වෙනවා. එතකොට පංචස්කන්ධයක් එතන හටගත්තා. ඉතින් එතනම ඒක මම මේ දැන් තමයි එහෙම කියන්නේ. එතකොට එතනදී ඒ දැනීමක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ස්වාමීන් වහන්සේ දැන් නිකන් ඉන්න වෙලාවට දැන් ඊට පස්සේ මම මේ බුදු ගෙදරට ඇවිල්ලා බුදු ගෙදර ඉඳගෙන ඉන්නකොට සිත්තුවිලි මොකුත් නැහැ. ගැහීමක් දැනෙනවා හිත ඇතුලේ. වේගවත් ගැහීම ඒකත් දැනීමක් ලෙස දකිනවා ස්වාමීන් වහන්සේ. ඒ එතන ඒ කායේ දැනීමක් නේද ස්වාමීන් වහන්සේ දැනෙන්නේ? එතන අපිට හොඳටම මේ පැහැදිලි කරන කාරණාවේදී අපිට හොඳටම පැහැදිලි ඔබතුමිය මේ ඇත්තටම මේ ඔය මෙතන අවස්ථා දෙකක් තියෙනවා. සවිතක්ක සවිචාර අවස්ථාවයි අවිතක්ක අවිචාර අවස්ථාව. දැන් සවිතක්ක සවිචාර අවස්ථාවේ ස්වභාවයෙන් තමයි ඔබතුමිය මේ පැහැදිලි කරන්නේ. අවිතක්ක අවිචාර ස්වභාවයෙන් නෙමෙයි. එතකොට ඔය පැහැදිලි කරන කාරණා වලින් අපිට තේරෙනවා ඔබතුමිය මේ බොහොම නිහතමානීව මේක දරා ගන්න ඕනේ මේ කියන මේ පණිවිඩේ. ඒක තමයි මේ ඔබතුමියටම තමයි මේක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ විඥාන මායාවේ ඒ නෙමෙයි අපි නිවන් දකින්නේ. අපි නිවන් දකින්නේ කවුරුවත් විඥාන මායාවෙන් නිවන් දකින්නේ නැහැ. ඒකට හේතුව මේ විඥාන මායාව සත්‍යක් නෙමෙයි. විඥාන මායාවෙන් තමයි අපිට ඔය අපි හිතන ඒවා හැම එකම තියෙන්නේ. අපි යමක් හිතනවා නම් යමක්ද හිතන්නේ ඒ විඥාන මායාව. ඒකයි සවිතක්ක සවිචාර කියලා කියන්නේ. හැබැයි විඥාන මායාවෙන් අපි ධර්මයක් මෙනෙහි කරනවා. එතකොට විඥාන මායාව අපි ධර්මයෙන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ මානසිකාරය භාවිතා කරනවා මානසිකාරය අවබෝධ කරගන්න. ඕක අපි කියන්නේ විඥාන මායාව අපි භාවිතා කරනවා ඒ විඥාන මායාවම අවබෝධ කරගන්න. හැබැයි ඒක අපි හඳුනාගෙනයි කරන්නේ. මේක මානසිකාරයක් කියලා. එතකොට ඒක විඥාන මායාව කියලා. එතකොට අපි හිතලා නිවන් දකින්නේ නැහැ කියන්නේ අපි හිතනවා. ඒ හිතනවා කියන්නේ අපි ධර්මයෙන් මෙනෙහි කරනවා. ඒකයි මෙතන මානසිකාරෝති කියන්නේ. ධර්ම මෙනෙහි කරනවා. එතන මෙනෙහි කරනවා කියනකොට අපි දැන් මේක මෙතන රස්නියක් තියෙනවා. මෙතන මෙතන කෙනෙක් නැහැ කියලා මෙනෙහි කරනවා. ඔක කියනවා අපි යෝනිසෝ මානසිකාරය යථාභූත ඥානය කියන්නේ තෝකම තමයි. ඒ කියන්නේ මේක සම්භූත වෙන ආකාරය අපි සිහියෙන් නුවණින්
ඒ මොහොතේ සිත දැකලා මෙනෙහි කරනවා. ඕක තමයි ඉන්ද්‍රිය ධර්ම අවස්ථාව. සද්ධා කියන්නේ ඔන්න මෙනෙහි කිරීම. සත්‍ය මෙනෙහි කරන එකයි සද්ධා. ඉන්ද්‍රිය ධර්මයක් විදිහට. සද්ධා ඉන්ද්‍රිය ධර්මයක් වෙනවා එතකොට. ඒ කියන්නේ සද්ධා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක, ඒ දකින්න එක මෙනෙහි කිරීම සද්ධා ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට සද්ධා ඉන්ද්‍රිය ධර්මවල සද්ධා එකට වීරියක් තියෙනවා. ඒ කියන්නේ අපි සිතට එන අරමුණට සිහියක් තියෙනවනේ. ඒකට වීරියක් තියෙනවා. සද්ධා වීරය. එතකොට ඒක අර සම්මා සතියක් උපදිනවා. සම්මා සතිය කියන්නේ එතන දෙයක් නැති බව කෙනෙක් නැති බවත් මෙනෙහි කරනවා. අන්න එහෙනම් එතන අනිමිත්ත සමාධියක් උපදිනවා. ඊට පස්සේ දෙයක් නැති බව තමයි මෙනෙහි වෙනවා. එතකොට ඒක අනිමිත්ත සමාධිය. එතකොට මෙතන පංච ඉන්ද්‍රිය ධර්මයි වැඩෙන්නේ. ඒක පංච බල ධර්ම නෙමෙයි. ඔතන මූලික අවස්ථාවයි තියෙන්නේ. ඒක අපි හඳුනා ගන්න ඕනේ. ඒක සවිතක්ක සවිතාර සමාධියක් කියුවේ ඕකයි. එතකොට ඒක මූලික අවස්ථාවක්. ඒක බල ධර්ම අවස්ථාව නෙමෙයි. බල ධර්ම අවස්ථාව කියන්නේ අවිතක්ක අවිචාර අවස්ථාව. අවිතක්කං අවිචාරං කියලා කියන්නේ මෙතන මෙනෙහි කරන්නේ නැහැ. එතන අපි එතකොට එතන මානසිකාරය භාවිතා කරන්නේ නැහැ. එතන බල ධර්ම බවට පත් වෙලා ඒක බල ගැන්විලායි තියෙන්නේ. ඒකට එන්න බෑ. අර සත්‍ය ඥානය හොඳට පිරිසුදු වෙලා හැම කෙනෙක්ම ওই සවිතක්ක සවිචාර සමාධිය තුල එහෙම යනකොට 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 ඒක මතු වෙන එකක්. ඒක කරන එකක් නෙමෙයි. අර අර පාරුව මේ දැඟලුව පෙරලනවා කිව්වේ ඒකයි. ඒ ස්වභාවයට පත්වීම ස්වභාවයේදී ඒ ස්වභාවයට පත්වුණු ස්වභාවයේදී නැවතත් ආයි මෙලි කරන්න ගියොත් අන්න රූප පෙරලෙනවා. අනිත් පැත්තට එනවා. මේක ඉතාම ගැඹුරුයි ඔය කියන එක. දැන් හැබැයි ඔබතුමිය ඔය කටයුතු කරන්නේ හොඳ අඳුනා ගන්න ඕනේ ධර්මයේ තුල ඉන්ද්‍රිය ධර්ම අවස්ථාව, සවිතක්ක සවිචාර අවස්ථාව. ඒක තුල ඇත්තටම මෙනෙහි වෙනවා. ඒක හරි කියප එකත් හරි මෙනෙහි වීම තුළ මිදීමකුත් සිද්ධ වෙනවා. හැබැයි ඒක බල ධර්ම අවස්ථාව නෙමෙයි. බල ධර්ම අවස්ථාව කියන්නේ අවිතක්ක විචාර අවස්ථාව. එතකොට එතන ටිකක් ඔයිට ඔහොම ඔහොම යනකොට දියුණුවක් ලබනවා. ඒ දියුණුව ලබනකොට නිරායාසයෙන්ම ඒක දැනෙන එකක්. මෙනෙහි කරන එකක් නෙමෙයි, හිතන දෙයක්වත් නෙමෙයි. ඒක දැනෙනවා ලෝක ස්වභාවයක් විදිහට. සාන්ත සුවයක් දැනෙනවා. ඒ ශාන්ත සුවය තුළ මිදීමක් දැනෙනවා. ඒ මිදීම ස්වභාවයේ දැනෙන එකක් ඥානෙටයි හසු වෙන්නේ. එතන නෑ විඥාන මායාවේ කතාව. ඒක ඥානෙට හසු වෙලා ඒක සිහියට හසු වෙනවා. තමන්ගේ හැම මොහොතක්ම තමන්ටම යෝනිසෝ මනසිකාරය තුළ අර අවදි වෙන සිහිය ඥානෙ ඥායස්ස අධිගමයි. නිබ්බාන සත්‍ය කියලා ඒ අවදි වෙන සිහිය. ඒ සිහිය තමයි අතරම දැන් අපි මෙනෙහි කරන එකත් සිහියට හසු වෙනවා. තව මෙනෙහි කරොත් බව සිහියයි. ඒක ඥානෙට හසු වෙනවා. එතකොට තමන්ට ඒක තුල රාග දේශමෝ කෙලස් නිදේ දියවි කියන බවට සිහියකුත් තියෙනවා. කලින් තරම් කේන්තියක් නැහැ. ඒ වගේ කොහොමත් මේ මාර්ගය යන අයට එහෙම ටික 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 එහෙම මොන විදිහෙන් ගත්තත් ඒ නිවන් මගට උපනිශ්‍රේ වෙන නිසා ඒ සිහියට ඒක හසු වෙනවා. රාග දේශමෝ කෙලස් සේවි කියන මග ධර්ම ශ්‍රවණය තුලත් මෙහෙම දෙයක් නැති බව, ලෝකයක් නැති බව, කෙනෙක් නැති බව, සත්‍යයක් නැති බව උජ්ජය නැතුව යම් මොහතකද ඒ අවබෝධ වෙන්න 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 අර 180 වෙනවා. ඒ තුළ බලයක් තිබුණා නම් ආත්මීය ආරෝපණයක් දිය වීගෙන යනවා. ආත්මයක් වගේ දැනෙන ගතියක් තිබුණා නම් ආත්මීය දැනීම දිය වී කියන ස්වභාවයක් 180 වෙනවා. ඒක තමයි ආස්වක්ඛ්‍යා ඥානෙ. එතනට එන්න බෑ. පුබ්බේන වාසනස්සය ඥානෙ හොඳින් පිරිසිදුව තේන්නත් ඕනේ. එතකොට මේ සිත කොහොමද හැදෙන්නේ කියන එක. ඒක නැතුව එතන අඩුවක් තිබ්බොත් ඒක මේක අපිට මේ හිතුවට වැඩක් වෙන්නේ නැහැ. හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අඩුව බලපානවා අර ඥානෙට. ඒ අඩුව බලපානවා අර අවසානයේ අර අවදිමත් ස්වභාවය මතු වෙන්නේ. ඉතින් අර පුබ්බේ නිවාස ඥානය හොඳට පිරිසිදුව තියෙන්නත් ඕනේ. මේ ආත්මය හැදෙන්නේ කොහොමද? ඒව ප්‍රශ්න කරන්න ඕනේ. ඒව ප්‍රශ්න කරලා හරි විසඳ ගන්න ඕනේ. සත්‍ගා කරන්න ඕනේ. සද්ධාම සාකච්ඡාව වැඩගත්. සද්ධාම ශ්‍රවණේ වැඩගත්. ඒ වගේම නිහතමානීකව අවංකකව හැමදේම එතනදී වැඩගත් වෙනවා. මොකද තමන්ගේම සිතේ ඇත්ත තමන්ට දකින්නකොට ඒ මාන්‍ය ස්වභාවය හැම එකම දකින්න ලැබෙනවා. 100ට 80 වෙනවා. ඒ 80 වෙනකොට මේවා තියෙනවා, කෙලෙස් තියෙනවා, ආත්ම ස්වභාවය තාම තියෙනවා කියලා තමන්ට 100ට 80 වෙනවා. තමන් ගාව තියෙන කෙලෙස් ස්වභාවය තියෙනකම්ම තමන් ඒ කියන්නේ අවසානයකට පත් වෙලා නැහැ. ඒතකොට කෙලෙස් ස්වභාවය තමයි මේ මග යන යෝගාවචරයේගේ මේකේ නිර්ණය කරන්නේ කොච්චරම් දියුණුවද කියන එක. කෙනෙක්ගේ අධ්‍යාත්මික දියුණුව තීරණය කරන්නේ නිවන් මග යන යෝගාවචරයේගේ ඉද බික්ක වික්ක මේ ශාසනයේ රාගදේශමෝ කෙලෙස් ස්වභාවය අනුව ඒ ස්වභාවය අනුව තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා මේ මට්ටම් කීපෙකුත් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ ස්වභාවය අනුව ඒ කෙලෙස් තියෙන ස්වභාවය ඒ මට්ටම් අනුව
ඉතින් ඒක තමන්ටම දැනෙනවා, තමන් බාහිර ඇත්ත වෙලාද, බාහිර ඇත්ත වෙලා නම් බාහිර මිදෙන ස්වභාවයට අන්න සෝතාපන්න කියන තමන්ට. එතකොට රාග දේශ මොහ කෙලෙස් සංසිඳන දැනෙන ස්වභාවයට කියන රාග දේශ මොහ, අර කෙලෙස් සංසිඳන දැනෙන ස්වභාවයක්, ඒ ස්වභාවයට තමයි කියන්නේ ඔය සකදාගාමි ස්වභාවය. එතකොට ඒ ස්වභාවය තමයි අනාගාමි භූමියත් හසු වෙන්නේ. ඒ කියන්නේ සිතේ දෙයක් නැති බව, බාහිරත් දෙයක් නැති බව, සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙන්නේ එතන, බාහිර දෙයක් නැති බව අවබෝධ වෙනවත් එක්කමයි. මේක පෙරපස නොවි ඒ මොහොතෙම සිද්ධ වෙන්න පුළුවන් කෙනෙකුට. ආයි මේකේ මට්ටම් හොයන්නත් බැරි විදිහට අර ගහ උඩ ඉඳන් බිමට යනකොට ඔක්කොම අතු ටික පහු කරගෙන වැටුණා වගේ එකපාරම මේ සේරම අවබෝධයට පත් වෙලා අර අන්න කොණ්ඩඤ්ඤයට වැටුණා කියෝ වගේ නිවන් දකින්නත් පුළුවන්. උග්ගටිතං විපටිතං නෙය පදපරම කියන්නේ තේ ස්වභාව ඒ කෙනකෙනාගේ දියුණු ස්වභාවයත් අනුවයි, දක්ෂතාවය අනුවයි. එතකොට එතන තමයි අර සිතේ දෙයක් නැහැ, බාහිර දෙයක් නැහැ වෙලා දැන් තන සත්පුජ්‍යල ස්වභාවයක් ඇතිව දැන්ලා ආර්මහා සාන්ත සුවයකට පත් වෙනවා. ඒ ස්වභාවය හැබැයි හිතලා ගන්න බෑ. හිතුවත් වෙන්නේ සවිතක්ක සවිතාර ගොඩට වැටෙනවා. එතකොට එයාට අවිතක්ක අවිතාර ස්වභාවය වතු වෙන්නේ නැහැ. එතකොට එයා ඉන්නේ ආයි පල්ලෙහාට වැටිලා. ඒක නිසා තමයි අර කියන්නේ ඔළුව පෙරළුවොත් ගෙලෙනවා කියලා. ඉතින් බොහොම පරිස්සමෙන් දැනගෙන හොඳින් දැනගන්න ඕනේ මේ විශේෂම මේ ව්‍යායතු මාහතේ ලිපින හොඳට තියෙනවා, හොඳට මේ ඒ සත්‍ය ඥානෙ හොඳට පිරිසුදු සත්‍ය විසුද්ධියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ සත්තාන විසුද්ධිය කියන තැනට එන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අර දික්ඛිංච අනුපගම්ම සීලව දස්සන වෙන සම්පන්නෝ කියන තැනට එන්නේ. එතකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම සත්‍ය ඥානෙ. හොඳට ඒක ඉතින් මේ ගමන තුලම තියෙන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන ගමන. අවිද්‍යාව කියන්නේ සත්‍ය නොදන්නකම. එතකොට සත්‍ය දැන ගැනීමමයි මේක දිගටම සිද්ධ වෙන්නේ. ඉතින් මේ මග තමයි කොහොම ගියත් ඒ සමත විපස්සනා ගඳන් ගමන වැටිලා තියෙන්නේ. මොනවා කරනවා කිව්වත් ඒකෙන් සමතේ වර්ධනකවත් විදර්ශනාවක්වත් ඒ කෙනා කොහොමවත් එන්නේ සමත අතරම කිව්වොත් එහෙම විපස්සනා කණික සමාධියක් තමයි උපදීන්නේ. විදර්ශනා කණික සමාධියක් උපදීනේ කියන්නේ අරහත් සමාධිය කියන්නේම එතන එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තන. ඒ එතනම තමයි යංහි තත්‍රාත්‍ර විපස්සති කියන්නේ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදුණා කියන එකයි. එතකොට ඒක එහෙම වුණාට ඒක අරහත් සමාධියේ ස්වභාවය තමයි සෑම එන අරමුණක්ම નિરાයාසයෙන්ම විදුණු ස්වභාවයකට පත්වීම තුළ ඒක 180 වෙනවා එතන එතරම් මිදිලා කිය. කොතනින් බැලුවද මේ මොහොතේ එක සිතක් විතරයි අපිට කතා කරන්න පුළුවන්. පවතින සිත් ප්‍රවාහයක් නේ අපි ඔය සිත කියලා කියයි. නමුත් එතන එතන මිදීමක් තමයි කොහොමවත් සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී අපර අමුල් අර එතන එතන දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ සවිතක්ක සවිතාර කියන ස්වභාවය. හැබැයි ඒක එහෙම දැකදක යනකොට ඒක මිදුණු ස්වභාවයක් මතුවෙනවා. මිදිනම යන ස්වභාවයක් ඒක ටික ටික ප්‍රකට වෙන්න ගන්නවා. ඒකේ ස්වභාව දෙකක් තමයි පෙන්නන්නේ. අර විතක්ක අවිතක්ක විචාර අවස්ථාවක් පෙන්නනවා. ඒ කියන්නේ මේක નિરાයාසයෙන්ම විදුණු ස්වභාවයක්ුත් නැත්නම් එන සමහර අවස්ථා මෙනෙහි වෙන අරමුණු මෙනෙහි වෙලා මිදෙන ස්වභාවයක්ුත්. ඒක අතරමැදි අවස්ථාවක් කියලා. ඊට පස්සේ નિરાයාසයෙන්ම සියල්ලම මිදුණු අවස්ථාවක් කියලා. ඒක තමයි අවිතක්ක විචාර අවස්ථාව. ඒක සමාධිමත් ස්වභාවයකටයි මතුවෙන්නේ. ඒ කියන්නේ මේ විදර්ශනා සමාධිමත් ස්වභාවය ඒක තමයි අලමරිඥා දර්ශනය කියලා කිව්වේ. හැම දෙයක්ම වෙනද විදිහටම තියෙනවා, වෙනද විදිහටම ඇහෙනවා, වෙනද විදිහටම දැනෙනවා. ඔය කියන විදිහට දැන් ඔය උණුසුම සීතල ඔය දැනෙන දේවල් ඔය සේරම දැන් ඔක මෙනෙහි කරන එක ඇවිල්ලා සවිතක්ක සවිචාර ස්වභාවයක්. හැබැයි ඔය අලමරිඥා දර්ශනය කියන්නේ ඔහොම මෙනෙහි කිරීමක් නෙමෙයි, ඒක මිදුණු ස්වභාවයක අවදිමත් ස්වභාවයකුත් මතුවෙනවා. ඔයිට වැඩිය තව අධියර කීපයක් ඉස්සරහට යනවා එතකොට. එතකොට තමයි ඒ කියන අවසාන අවස්ථාවට. ඉතින් අර කතා කරනකොට ගොඩක් වෙලාවට ඒවා කියවෙනකොට ඒවා තේරෙනවා. ඉතින් අහන් ඉනකොට දැන් මේ මේ මාර්ගය තුළ හොඳට කටයුතු කරපු යෝගාවචරයෙකුට හොඳටම දැන් අපිට මේවා කියනකොට හොඳට තේරෙනවා. ඉතින් අපිට තේරෙනවා වගේ මේවා හොඳට අවබෝධයට පත් වුණු ප්‍රත්‍යක්ෂතාවයට පත් වුණු අයකට මේක තේරෙනවා. ඒ වගේම තේරෙනවා මොකද මේක අවබෝධයට පත් වුණු අය නැහනේ, කෙනෙක් නැහනේ, කෙනා නැතිවීමනේ. ඒකට ඔක්කොම සමාන වෙනවනේ අවසානයේදී සබදාම වගේ. ඒ ස්වභාවය තමයි මතුවෙන්න ගන්නේ. ඉතින් ඔබතුමී යන පාර හරි යා මාවත ලිපිනේ හරි පිරිසිදු කරගන්න මේ දරණ උත්සාහය අපි අගය කරනවා. ඉතින් ඒක බොහොම නිහතමානීව යන ওই ගමනක්. ඔබතුමීට හැබැයි පොඩි තැනක් තියෙනවා අපිට දැනෙනවා. මේ දැන් අත මේ මොහොතේ කතා කරන තැනදීත් අපිට ඒක දැනුණා. අපිට දැනෙන දේ අපි කියන්නේ අපි නිකන් කණ්ණාඩියක් වගේ ඔබතුමීට ඔබතුමීගේ ගමන සාදා ගන්න, ඔබතුමී මේ බුද්ධෝත්පාද නාලිකා දේශනා ප්‍රයෝගික කරගන්න එකයි කරන්නේ. ඒ වගේම අපි මේ පැහැදිලි කරන කාරණාවත් ඔබතුමී හරියට ඔබතුමී දිහා කණ්ණාඩියෙන් බලනවා වගේ ඔබතුමී දැක ගන්න, ඔබතුමී උත්සාහ කරන්න ඕනේ. අපි පැහැදිලි කරන දේත් තමන්ට කණ්ණාඩියක් කරගන්න. එතකොට ඒක බලන්න පුළුවන්. අපිට දැනෙනවා ඔබතුමීට සත්‍ය ඥානයේ අඩුවක් තියෙන බව. සත්‍ය ඥානයේ
කොතනක හරි ඔබතුමිය හොඳින් පිරිසිදු කරගන්න ඕනි තැන් ටිකක් ඇති බව අපිට දැනෙනවා. සමහරට මේ මෑතකදී සමහර බුද්ධෝත්පාද දේශන අහන්න අරන් තාම මාසයක් දෙකකට අඩුයි නේද? බුද්ධෝත්පාද දේශන අහන ගන්න වැඩි කාලයක් නැහැ. ස්වාමීන් වහන්සේ හුඟක් දවස් ඇහුවා, ඊට පස්සේ ඇහුවේ නැහැ. ආයි දැන් මාසයක් නමුත් විතර දෙකක්. ඔව් ඒක තමයි. ඒක කියන්නේ ඒවා ධාරණය වෙන ටිකක් කල් යනවානේ. වේගේ වැඩි නේ දැන් අපිට අර විද්‍යාඥයෙක් කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් කතා කරා ඇමරිකාවල ඒ ප්‍රොෆෙසර් වේගයෙන් අහලා ස්පීඩ් එක වැඩි කරලා තියෙනවා දේශනාවල ස්පීඩ් එක වැඩි කරලා වේගයෙන් අහලා තියෙනවා අධික වේගයකින් ඊට පස්සේ පොඩි ස්ට්‍රක් වීමක් වගේ දෙයක් ප්‍රොෆෙසර්ට දැනලා තියෙනවා ඊට පස්සේ ඒ ප්‍රොෆෙසර් ඒවා හදාගෙන තියෙනවා මේ ඒක තේරුම් අරගෙන ස්පීඩ් එක වැඩි කියලා නමුත් විශාල දේශනා ප්‍රමාණයක් අහලා තියෙනවා නමුත් ස්පීඩ් එක වැඩි නිසා ඒක දරා ගැනීමේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක නිසා ප්‍රොෆෙසර් ආයිමත් කතා කරනකොට ඒක දැන් හදාගෙන යනවා කියලා. දැන් එකින් එක ආයිමත් ගලපමින් හොඳට බේරමින් අධ්‍යයනය කරනවා කියලා. ඒකෙන් අපිට ඉතින් අගේ කරනවා මොකද ප්‍රොෆෙසර් තින්ටිය වයසයි දැන් ප්‍රොෆෙසර් කියුවා ඇමරිකාවල ප්‍රොෆෙසර් කෙනෙක් අපි ඒක දානවා දැන් ඉන්ටර්නෙට්ට. ඊට ඒ කියපු පැහැදිලි කිරීම වලුත් අපිට තේරුණා මේක ගොඩක් උපාදාන වෙනවා මේ ගොඩක් වේගෙන් අහගෙන යන කොටත්. වීරිය වැඩි වෙනවානේ අර ඕනකම වැඩි නිසා අපිට දැන් නිවන් දකින්න ගොඩක් අයට ලොකු ඕනකමක් තියෙනවා මේක අවබෝධ කරගන්න ඇහෙනකොට ලොකු උනන්දුවක් ඇති වෙනවා එතකොට වේගය වැඩි කරනවා එතකොට ඒකම උපාදාන වෙන ගතියකුත් එනවා ඉතින් ඒක බොහොම පරිස්සමින් හදා ගන්න ඕනේ අපි නියතමානී මේකට කාලයක් නැහැ ඔබතුමිය මේ ධර්මය අවබෝධ කරන්න බොහෝ දුරට ඔබතුමියට අවස්ථාව තියෙනවා ඔබතුමිය නිහතමානී වුණොත් ඒක වෙනවා ඔබතුමියට අපි දීපු පිළිතුරු දිහා බලනකොට ඔබතුමිය අදටත් අපිත් සමග කතා කරනවා කියන්නේ අපි ඔබතුමිය අගය කරනවා. ඒකට හේතුව ඔබතුමියගේ නිහතමානීකම. මොකද මේ මග යන අය ඇත්තටම වක්කලාට හිතෙන් කතා කරනවා ස්වාමීන් වහන්සේ. මම මගේ දේවල් කියනවා වහන්සේට එක්ක මේ අත්දැකීම් මෙහෙම හිතෙන්. සමහර වෙලාවට ඒත් විචක්ක ਵਿਚාර තමයි. ඉතින් මේක ඉතින් ලොකු දෙයක් අපිට ලැබෙන්නේ ඔබ වහන්සේගෙන් ඇත්තටම ඔබතුමීට දෙයක් කියන්න ඕනේ ඇත්තටම ඔබතුමීට දෙයක් කියන අපේ පුජ්ජලිකත්වය ගැන කිසිම අදහසක් නැහැ අපි ධර්මයේ විතරයි ඇත්තටම බලන්නේ අපි ඔබතුමීට දෙයක් කියන්න ඕනේ ඇත්තටම ඔබතුමීගේ අධ්‍යාත්මික පැත්ත දියුණු කරන්න අපි උපක්‍රම සියව ඔබතුමීට යම් කිසි බුදුන් වහන්සේ අර තුච්ච පොටිල කියලා කියනවා බුදුන් වහන්සේ පොටිලට කරන්නේ උපක්‍රමයක්නේ පොටිලට ධර්මය අවබෝධ කරන්නනේ ඒක කරන්නේ පොටල වික්ෂණවාසේ ඒකම හේතු වෙනවානේ ධර්මය අවබෝධ කරගන්න. අන්න ඒ වගේ දෙයක් අපිට තේරුණා ඔබතුමිට ඒ දේ නෙමෙයි අතරම ඊට වැඩිය වෙනස් උපක්‍රමයක් අපි ඔබතුමිට භාවිත කරා. ඒක කරේ ඔබතුමිගේ යහපත වෙනුවෙන්. අතරම අපිට ඕනෝනේ අපි දැක්කේ මිනිස්සුෙකුට යහපතක් කරනවා කියලා විතරයි. අපි දැක්කේ නැහැ වෙන පුජ්‍යල සංඥා අපිට පෘථග්ජන භූමියේ ස්වභාවය ගැන අපිට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපිට තේරුමක් නැහැනේ. ඒ කියන්නේ අපිට මේ පෘථග්ජන භූමියේ ස්වභාවයට අදහස් නැහැ. අපි දැක්කේ ආරි භූමියේ ස්වභාවය අනුව ඔබතුමිය මේ අධ්‍යාත්මික ගමන දියුණු වෙනවා. මෙහෙම මේ දේ හදා ගත්තොත් මෙන්න මේ දේ සම්මත ප්‍රයෝගයක් විදිහට අර පොටිල වික්ෂයට බුදුන් වහන්සේ ඒ කරා වගේ ඔබතුමියටත් යම්කිසි උපක්‍රමශීලීව මේ මාර්ගයට තව ටිකක් අධ්‍යාත්මික ඔබතුමිය දියුණු කරලා ගන්න නම් මේ කළ යුතු බව අපිට වැටහිලා අපි යමක් කරා. ඒක ඔබතුමිය දන්නවා ඒක තුළ ඔබතුමිය දැන් ගොඩක් හොඳ තැනක් අපි දැක්කා ඔබතුමිය ඒක අදට කතා කරනවා කියන්නේ ඔබතුමිය දැන් ඒ පාත් එක අඳුනගෙන තියෙනවා ඔබතුමිය වෙන කෙනෙක් නම් ඉතින් පෘථග්ජන භූමිය නම් ගැටලා නේ ඒවත් එක්කලා මේ කැළඹිලා නේ ගොඩක් ව්‍යසනයක් කරගන්න දෙකෙන් එකක් වෙන්න තමයි අපිත් එහෙම කරේ අර නන්ද කුමාරට කියනවානේ මේ පාත් වෙලාගෙන නන්ද යන් ජේතවනාරාමයට ඉන්න කියලා එතකොට නන්ද කුමාරයා එන්නේ මංගල්‍යට ලෑස්ති වෙලානේ ජනපද කල්යාණ විවාහ කරගන්නනේ. නමුත් නන්ද කුමාරයා පාත්‍රය අරගෙන ජේතවනාරාමයට ආව බුදුන් වහන්සේනේ වැඳිරුවක් කියලා කියන තරමට නන්ද කුමාරයාට මේ සකස් කරලා පෙන්නනවා නේ සිතුවි. එතකොට නන්ද කුමාරයා කියන ජනපද කල්යාණි මොන වැඳිරියක්ද මේ ඔබ වහන්සේ කියන දෙයක් කරන්න සූදානම් කියලා. එතකොට බුදුන් වහන්සේ දෙනවා නේ කමඨානන්නේ. එතකොට නන්ද කුමාරයාට අවබෝධ වෙනවා ධර්මයි. ඊට පස්සේ නන්ද කුමාරයා ජනපද කල්යාණ කියන අදහසත් අත්හැරලා දාලා නේ මට වැටුණා ස්වාමීනි කියලා කියනවා. පුදුමාකාර මේ බුදුන් වහන්සේ උපක්‍රම භාවිත කරනවා මේ 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 දුකෙන් මුදව ගන්න.
එතකොට එතකොට මේ වගේ දෙයක් තමයි මේ අතර මේ අපි දැන් ඔබතුමීට අදුකම්පාව තියෙන නිසා වචනයක්වත් ඔබතුමීට එහෙමනේ ආයිමත් තල්ල පොඩි කරලා ඔබතුමියගේ එහෙමනේ නේද සිතට වද දෙන්න නේද ඔබතුමීට සිතක් තාම පවතිනවා ඒ සිත තවත් අසරණ කරන්න අපිට අදහසක් නැහැ අපිට ධර්මය වැදගත් වෙන්නේ ඒ නිසා ධර්මයේ මොන විදිහට හරි කමන්නේ පණිවිඩය දෙන්න ඕනේ එදා ඔබතුමීට ඒ පණිවිඩය ලැබුණ බව වැටහුණා ඉතින් ඔබතුමියගේ අතේ තමයි තියෙන්නේ මේ මාවත හඳුනගෙන පිරිසිදුව කටයුතු කරලා මේ මාවත මේ යුගයේ එළියන ඔබතුමියට හමු වෙලා තියෙන්නේ ඔබතුමිය මේ දැන් පිරිසිදු කරගෙන ඒක අවදි කරගෙන ඔබතුමිය ඔබතුමියගේ සසර ගමන අවසන් කරගෙන නේ මේ ආත්ම භවයේ අන්තිම ආත්ම භවයේ කියලා නේ ඔබතුමිය කටයුතු කරන්නයි දැන් තියෙන්නේ ඉතින් අපි හිතනවා ඔබතුමියට ඒකට ධෛර්ය ශක්තිය ලැබෙයි කියලා එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ කවුරු මොනවා කරත් මට හැමතිස්සෙම ස්වාමීන් වහන්සේ කවදත් අර වැල්ලේ ඉරක් ඇද්දා වගේ තමයි ස්වාමීන් වහන්සේ ඒක වතුරෙන් ඒවිලා යනවා වගේ එහෙම හිතේ රඳා පවතින්නේ නැහැ ස්වාමීන් වහන්සේ කිසි දෙයක් හොඳයි සතුටුයි අතරම අතරම ඔබතුමිය ධර්ම පිපාසයෙන් ඉන්න බව නම් තේරුණා ඔබතුමිය ධර්මයේ සොයන බව තේරුණා ඔබතුමිය ධර්මයේ හොඳින් අධ්‍යයනය කරන බව තේරුණා අත්තටම මේකේ තියෙන්නේ දස සංයෝජන වලත් අන්තිමටම තියෙන්නේ මාන්නේ තමයි දුරු කරන්නේ. ඒක දන්නවා දස සංයෝජන දන්නවනේ මේ මාර්ගය යන හැමෝම දන්නවා දස සංයෝජන කිව්වම සක්කාය දිට්ඨි විචිකිත්ත සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. ඔය මාන්නේ තමයි අපි මේ ආත්මය කියලා කියන්නේත් ඕකම තමයි. අපි ගුණත් අය හැම කෙනෙක්ම ඔය මේ දැන් ඔය කතා කරපු හැම කෙනෙක් ගාවම ආත්ම සංඥාවක් තියෙනවා කියන්නේ මාන්නේ තමයි තියෙන්නේ. හැම කෙනෙක්ම පුජ්‍යල සංඥාවක් කියන්නේ මාන්නයක් තමයි. මේ මම ඉන්නවා, මේ මට වෙන්නේ කියන එක. එතකොට ඔතනින් මිදෙන්නවත් නිවන් දකින්නවා. එතනින් මිදුණොත් නිවන් දකින්නවා. එතනින් මිදෙන්න බැරුව තමයි හැමෝම තාමත් මේ යෝගාවචරයේ විදිහට මේ කටයුතු හැමදේම කරන්නේ. හොඳයි. එහෙමනම් මේ ටික දැනට ප්‍රමාණවත් නේද? හොඳයි. ඔබතුමීට තියෙනවද තව මොන හරි ප්‍රශ්න? අපි ආයිමත් දවසක කතා කරමු නේ. දැන් හොඳ කාලයක් ගත වෙලා තියෙනවා නේ. එහෙමයි. හොඳයි. එහෙමනම් අපේ මෙහිනවාස මෙතන වැඩ ඉන්නවද? ඒ වන්සරණයි.